අදවලට කියලා දෙන්න යන්නේ විශේෂ අවස්ථාවක් කරනත් මැච්චන විදියට ගොඩක් ලස්සනට රසට සුවඳට ලින මාළු වෙන හැටි. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ බලයා කෙලවල්ලා වගේ ලොකු මාළු වලට සාපේක්ෂව ලින මාළු මිලෙන් ගොඩක් අඩුයි. ඒ නිසා ඕගොල්ලන්ට හදිස්සියේ ගෙදරට අමුත් එක ආපු වෙලාවකට එහෙම නැත්නම් අලපල මලගයක් වගේ වුණ වෙලාවකට ඒගොල්ලන්ට ඕගොල්ලෝ කැම දෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකට ලින මාළු මම මේ කියන ක්‍රමයට වෙලා ගත්තොත් ලොකු මාළු වල රසයටම ඒ පෙනුමටම ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රසවත් ලින්න මාළු එක ඕගොල්ලෝ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයා දැන්ටමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් විතර මේ වීඩියෝ එකට පල්ලිහෙන් තියෙන රතුපාට subscribe button එක press කරන්න. එහෙම වගේම ඒක ළඟින්ම තියෙන පුංචි bell icon එක ඒකත් click කරන්න. ඉතින් මම මෙතන ලින්න මාළු ග්‍රෑම් 500ක් අරගෙන තේන හොඳින් කපලා සෝදලා ඉතින් මාළු කපා ගද්දී මම ඔයගොල්ලන්ට හැමදාම කියනවා ගොඩක් පුංචිටත් නැතුව ගොඩක් ලොකුටත් නැතුව මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රමාණයක කැලි කපා ගන්න. ඊට අමතර මම මෙතන අරගෙන තියෙනවා මිරිස් කුරු තේහඳි 5ක් වගේ ඊට අමතර ගම්බිරිස් කුරු තේහඳි 4ක් අරගෙන තියෙනවා ඒ වගේම පොඩි එඟුරු කෑල්ලක් අරගෙන තියෙනවා මෙතන සුදු ලුණු මම මේ දෙකක් අරන් තියෙන්නේ මේ සුදු ලුණු ගොඩක් ලොකුයි සාමාන්‍යයෙන් අපි ලංකාවේ පාවිච්චි කරන සුදු ලුණු ගන්නවා නම් ඔයගොල්ලෝ big 6ක් වගේ පාවිච්චි කරන්න ඊට අමතර කලපින්ට ඇයි දෙකක් වගේ පාවිච්චි කරනවා පොඩි රම්පෙ කෑල්ලක් පාවිච්චි කරනවා ඊට අමතරව කරඳමුංගු කරාබුනරි 10 බැගින් අරගෙන තියෙනවා ඒ වගේම කුරුඳ ලොකු කෑල්ලක් අරගෙන තියෙනවා මෙතන මම අරගෙන තියෙන ගොරක මම මේ ගොරක ටික පැයක් විතර කලින් පිඟෙන දැම්මා ඒතර ගොරක ටික හොඳට සොෆ්ට් වෙනවා මෙතන ගොරක big 5ක් වගේ තියෙනවා ඒ වගේම පොල් තෙල් තියෙන දෙකක් වගේ පාවිච්චි කරනවා සපෝද විදිහට වීඩියෝ එකට අදාළ රෙසිපි එක වීඩියෝ එකට පල්ලිහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා එතනින් රෙසිපි එක ගන්න इतने लिन्न मालू एटवालो साले एवगेम हुरुलो हाल मेसो मे वे पुंच मालू याद अब तेन लोकम प्रशा सामान्य लोक मालू वैडिय मे मालूट पिलीगंद वैडी विशेष समहराटवल मालू तेनवा विशेष गल्फ कंट्रीस मालू गुडा पिलीगंदाई सामान्य मालू वड गुडा पिलीगंदाई कन्न बरी मटम तेनवा इतने ये सब मुलिमकराने पुंच मालू वाल पिलीगंद नतिकर එකට මම් පාවිච්චි කරන්නේ කහකුළු තෙහඳි භාගයක් සහ දෙහි සාමාන්‍ය දෙහි ගෙඩි ලොකු දෙහි ගෙඩි භාගයක් වගේ පාවිච්චි කරන්න. ඉතින් ලංකාවේදී ඔයගොල්ලන්ට මීට අමතරව දෙහි කොළ, පේර කොළ මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා අපේ මාළු වල තියෙන පිළිගඳ නැති කරගන්න පුළුවන්. මේ විදිහට මාළු එකට දෙහි සහ කහ ටික දාලා මම දෙහි පොත්තක් දානවා. මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. මේ විදිහට හොඳින් මිශ්‍ර කරලා විනාඩි 15ක් වගේ පැත්තකින් තියන්න ඕනේ. ඊට අමතරව මේ පොඩි මාළු උපරිම දවස් දෙකක් තුනකට වඩා ෆ්‍රිජ් එකේ තියන්න එපා. මොකද එතකොටත් මාළු වල පිළිගඳ වැඩි වෙනවා. මාළු ටික ඒ විදිහට පැත්තකින් තියලා ඊළඟට මම කරන්නේ එඟුරු සුදු ලුණු ඒ වගේම එනසල් කරාබු නැටි කුරුඳු පොතු මේ ඔක්කොම එකට දාලා හොඳින් කොටා ගන්නවා. ඊට අමතරව මම කරපිංචි චුට්ටකුත් එකතු කරනවා. ඒ වගේම ගොරක ටිකක් එකතු කරනවා. ගොරක ටික මේ විදිහ හොඳ සොෆ්ට් කතියට ඇවිත් තියෙන්නේ. ඉතින් අනේ බ්ලෙන්ඩ් එකක් නැත්නම් මිරිස් ගලේ හරි එහෙම නැත්නම් වංගෙඩිය හරි මේ විදිහට දාලා හොඳින් කොටා ගන්න පුළුවන් මේක. මේකට අපි කොටා ගන්න කලින් වතුර ටිකකුත් දා ගන්න ඕනේ. මම ගොරක පිඟෙන් තිබ්බ වතුර ටිකම දා ගන්නවා. විනාඩි 15කට පස්සේ මම මාළු ල තිබ්බ දෙහි සහ කහ ටික එකපාරක් හොඳින් සෝදලා ඉවත් කරා. ඉතින් මේ තියෙන්නේ හොඳින් අඹරගත්ත කුළුබඩු පේස්ට් එක. ඊළඟට මම මේ කුළුබඩු පේස්ට් එක සෝදගත්ත මාළු එකට දානවා. ඉතින් අපි කුළුබඩු ටික මේ විදිහට හොඳින් අඹරලා මාළු එකට එකතු කරගත්තාම අපේ මාළු එකේ ග්‍රේවි එක හොඳ තික්නස් බවක් ඇති වෙනවා. ඒ වගේම හොඳ රසය, හොඳ සුවඳක් මාළු එකට එකතු වෙනවා. ඊට අමතරව මම මේකට ගම්බිරිස් කුඩු ටික මිරිස් කුඩු වලින් තෙහෙන දෙකක් විතර ඉතිරි කරගෙන ඉතිරි ටික දා ගන්නවා. ඊට අමතරව මම මේක ලුණු කුඩු තෙහෙන දෙකමාරක් වගේ එකතු කර ගන්නවා. ඒක වගේ රසය අනුව එකතු කර ගන්න. එකතු කළා මේ ටික හොඳින් මේ විදිහට මිශ්‍ර කරන්න ඕනේ. මාළුවේ කුළුබඩු පේස්ට් එක මේ විදිහට හොඳින් අත ගාලා පැය භාගයක් විනාඩි 45ක් වගේ අපි පැත්තකින් තියන්න ඕනේ. ඉතින් මෙහෙම තිබ්බම අපේ මාළුවේ හොඳ රසයක් ඇති වෙනා වගේම විශේෂයෙන් උයද්දි කැඩෙන මාළු වර්ගයක් නම් අපි මෙතන ගොරක පේස්ට් එකකුත් එකතු කරලා තියෙන නිසා මාළු වල හොඳ ඝනකතියක් ඇති වෙනවා. එතකොට මේ මාළු ටික උයා ගන්නේ මාළු කැඩෙන්නේ නැතුව ගොඩක් ලස්සනට උයා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් හැම මාළු කෑල්ලකම එකින් එක මේ විදිහට කුළුබඩු පේස්ට් එක තවරන්න. පැය භාගයකින් වගේ පස්සේ මම මාළු ටික උයා ගන්න භාජනයේ මේ විදිහට ලිපෙන් තේලා පොල් තෙල් තෙහෙන දෙකක් වගේ දානවා. පොල් තෙල් ටික හොඳින් රත් වෙගෙන එද්දී මම ඒකට ඉතිරි කරගත මිරිස් කුඩු ටික මේ විදිහට එකතු කරනවා. ඊළඟට මිරිස් කුඩු ටික තෙලෙන් හොඳින් දුඹුරු පාටක් එනකන් බැදෙන්න ඉඳ හරින්න. එතකොට තමයි අපේ මාළු එකේ ලස්සන කළු පාටක් ඇති වෙන්නේ.
මේ විදිහට මිරිස්කු ටික හොඳින් බැදුනට පස්සේ මං එතිරි රම්පෙසා කලපෙන්ච ටික දාලා ටිකක් මේ විදිහට බැදෙන්න ඉඩ හරිනවා. ඊළඟට මම මැරිනේට් කරගත්ත මාළු ටික මේකට දා ගන්නවා මේ විදිහට. දැන් මං කරන්නේ මේ මාළු ටික විනාඩි 10ක් 15ක් වගේ තෙලෙන් ඉදෙන්න ඉඩ හරිනවා. ඉතින් මුලින්ම මේ විදිහට හැන්දෙන් ගොඩක් පරිස්සමෙන් මාළු ටික වෙන වෙනම හිටින්න සකස් කර ගන්න. ඊළඟට මේක ඔඩින් වහලා විනාඩි 10ක් 15ක් වගේ තෙලෙන් ඉදෙන්න දෙන්න. लिपे केंदर गुडक में गुडक आडु मट्ट में तिया गान्न ए अतर तुरे मालु कैली वारीन वार में विधीर देपत्त हर्व गान्न नतनं एक पैत्ताम पिच्चला याए मालु टिक तेलें इदुनाट पासे मां मेकट वातुरे गतु करनवा इति मेतना पे होंद तुनपा पेस्ट का तियन निसा मेकट उगुलेंट एतितना वातुरे गतु करान पुलुवा इति सामन्य आगे आवाश्यतावे आनुवा मेकट वातुरे गतु करगान इति मगे मालु रेसिपी चिकन रेसिपल ने गोडाक दिने आहनवा लोनु दान नेद अमुविरिस दान नेद ताक्कली दान नेद विदियेट इति मां चिकन यादि एवगे मालु यादि मैं किसी दिया पाविच करान दान कुल बड़ुनात होंदिंग अंबरला तमा दान ने अपे मालु ग्रेवी के किसी में कैडलाक नेत्व होंद उकुवते तमाई खान पहासु एवगे मां लासन इति मालु एकट वातुर एकतु कराड पास्य वया में के हैंदी गान वा वेनु वट में विद्धी हट बाजने सोल वान एतु कुट मालु केली खेड़न नातु गोड़ा खोंदिंग उया गान पुलुवा मालु एकट वातुर देम्मट पास्य लिपे केंदर माध्य माट्रमड आरगन में के विनारे तीहाक वागे उया गान इति मेतियने लिपें बागत्तट पास्य माय मालु कारिय इति मां हेमदाम कीना मालु कारियाक रस वेन ना एक कलिन दवसे ओयला तिया गान එතකොට තමයි දවසක් වගේ පාටන වෙදි තමයි මාළුවේක ගොඩක් රස වෙන්නේ. ඒ වගේම මේකට ලුණු වගේ දේවල් දාලා නැති නිසා මේක නරක් වෙයි කියලා බය වෙන දෙයක්වත් නැහැ. ඕගොල්ලන් දවස් දෙකක් තුනක් උනා තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවාද අපේ මාළු කරියේ කොච්චර ලස්සනම තියනවද කියලා. ඒ වගේම තමයි මේකේ රසයේ සුවඳ ඒ හැමදේම සුපිරි. ඉතින් ඒ නිසා ඔයා මේ රෙසිපි එක අනිවාර්යෙන් try කරලා බලන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. इतने अभी मैं तब अलोत्त रसवत्ट वेडियो किए हम भवे मुक्त।